උදෑසනට සම්බර ආහාර වේලක් වෙනුවට මේ වගේ ඩ්‍රින්ක් එකක් එහෙම නැත්නම් ෂේක් එකක් බොන්න තියෙනවා නම් ඔයාලා කැමති ඇති නේද? ඉතින් මේක ගොඩාක් කෙට්ටුවට සතියට තුන් පාරක් විතර බොන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉක්මනින් මහත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජිම් යන අයටත්. මේක ජිම් යන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන රෙසිපි එකක්. ඉතින් මේකේ තියෙන කැලරි ප්‍රමාණයත් ප්‍රෝටීන් ප්‍රමාණයත් මම ඔයාලට දක්වලා තියෙනවා. මේකේ වැදගත්කම තේරුම් කරලා දෙන්න. ඉතින් අපි බලමු මේ පෝෂදායි ඩ්‍රින්ක් එක ෂේහෙම නැත්තම් ෂේක් එක ඉක්මනින් සහ පහසුවෙන් හදාගන්නේ කොහොමද කියලා. මම මෙතනදී එක අයකු සඳහා තමයි මේක හදන්නේ. ඉතින් මම මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 200ක් ගන්නවා. ඉතින් වෙළඳ පොලේ තියෙන ඕනම් බ්‍රෑන්ඩ් එකකින් තියෙන ෆ්‍රෙෂ් මිල්ක් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අරන් තියෙනවා, මෙතනදී මම අද අරන් තියන්නේ ආනමාළු කෙසෙල් ගෙඩි දෙකක්. ඉතින් මේ කෙසෙල් ගෙඩි දෙකත් පොඩියට කපා ගන්න ඕනේ මේ විදිහට. ඉතින් ඔයාලට මේ සඳහා ගන්න පුළුවන් කෝලි කුට්ටු, ඒ වගේම කැවෙන්ඩිෂ්, ඒ වගේ ඕන කෙසෙල් ජාතිය. ඊට පස්සේ මම මෙතනදී අරන් තියෙනවා පැය කාලක් පමණ උණු ජලයේ පොඟවගත්ත ඕට්ස් ග්‍රෑම් 25ක්. ඔයාලට පේන එක හොඳින් පෙඟිලා තියෙන්නේ. පැය කාලක් විතර මම උණු ජලයේ දාලා තිබ්බේ මේ ඕට්ස් ටික. අපි ඒකත් එහෙම එකතු කරනවා අපේ මිශ්‍රණයට ග්‍රයින්ඩ් කරන්න එකපාරම. ඊට පස්සේ අපි මේකට එකතු කරන්නේ පීනට් බටර්. පීනට් බටර්ත් අපිට සුපිරි දලන් සැල් වලින් ලබා ගන්න පුළුවන්. මම මෙතනදී පීනට් බටර් තේ හැඳි දෙකක් පමණ එකතු කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකේ ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් පීනට් බටර් කියන්නේ හොඳ ප්‍රෝටීන් ජනක ආහාරයක්. ඉතින් මේක ගොඩාක් වෙලාවට ජිම් යන අයත් පාවිච්චි කරනවා. මේකේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි හින්දා මෙතනදී ඔයාලට පීනට් බටර් වෙනුවට බදපු රටකජු ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් පීනට් බටර් ගන්න කිව්වේ ඒකේ ලේසි අපිට ගොඩක් ලේසි නිසා. මේ ෂේක් එකට පාවිච්චි කරේ ගොඩක් සෞඛ්‍යයට හිතකර දේවල්. ඉතින් මෙතනදී පැන් රස ගන්නත් මම පාවිච්චි කරේ සීනි නෙමේ, වෙනුවට පාවිච්චි කරේ මී පැණි. ඉතින් මී පැණි කියන්නේත් අපේ ශරීරයට ගොඩක් හිතකර දෙයක්. ඉතින් මේ ඔක්කොම අපි එකට දාලා මේ විදිහට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම ඔයාලට කිව්වා මෙතනදී පීනට් බටර් වෙනුවට පීනට් ගන්න පුළුවන් කියලා. ඉතින් පීනට්ස් ගන්නව නම් ඔයාලට පුළුවන් ඔයාලට මෙන්න මේ බ්ලෙන්ඩ් කරන වෙලාවදී ටිකක් වැඩිපුර වෙලාවක් බ්ලෙන්ඩ් කරගන්න වෙනවා. මේ පීනට් ටික හොඳින් බ්ලෙන්ඩ් වෙලා මේ ජූස් එකට හොඳින් එකතු වෙන්න. ඔව්, රටකජු විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් මෙතනදී ආමන්ඩ් වගේ දේකුත් පාවිච්චි කරන්න. ඉතින් ආමන්ඩ් කියන්නේ ප්‍රෝටීන් ඉතා බහුල ආහාරයක්. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරද්දී අපි මෙතනදී පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයාලට වෙළඳපොලෙන් ලබා ගන්න පුළුවන් ආමන්ඩ් පවුඩරුත්. ඉතින් රටකජු වලට වැඩිය සාමාන්‍යයෙන් ආමන්ඩ් නම් ටිකක් මිලෙන් අධිකයි. අපි මේ විදිහට ටිකක් කළ බ්ලෙන්ඩ් කරලා අපි බලනවා මේක හොඳින් මිශ්‍ර වෙලාද කියලා. එහෙමනම් අපි එහෙම නැත්තම් අපි තව චුට්ටක් වෙලා බ්ලෙන්ඩ් කරලා අපි මේක පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් වෙනද වගේම මම අදත් ඔයාලට මතක් කරනවා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඉදිරියේදීත් මේ වගේ එන රසවත් සහ ඉක්මනින් හදාගන්න පුළුවන් ඒ වගේම පෝෂදායි රෙසිපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලන් ඉල්ලලා හිටිනවා. ඒ වගේම මේ වැදගත් රෙසිපි ඔයාලා බලනවා වගේම ඔයාලගේ යාළුවොත් එක්ක මේක බෙදා ගන්න අමතක කරන්න එපා. ඉතින් අපි මෙතනදී ඕට්ස් උත් පාවිච්චි කරලා තියෙන නිසා ඔයාලා දැක්කා මේකේ හොඳ තික්නස් එකකුත් තියෙනවා. ඉතින් උදේ ආහාරය වෙනුවට අපිට මේ වගේ හොඳ ෂේක් එකක් ගන්න පුළුවන් නම් මේකත් ප්‍රමාණවත් වෙනවා ඇත්තටම. මේකනොත් බඩ පිරිලා හොඳ පෝෂණයක් අපේ ශරීරයෙන් ලැබෙනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් සහ ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එක්ක මං ඉදිරියේදී ඔයාලත් එක්ක එකතු වෙන බලාපොරොත්තුෙන් අදට මං ඔයාලගෙන් සමුගන්නවා.